හන්දට ගිය රොකට් එක ආපහු එනකොට දොක් කාලා දගෙන වැටුනොත් සීසීකට යනවා. අන්නේ වැඩේදි මේ ඥාතත් චර්යාවෙදී සරුවත්ඥාන්සේ කරපු වැඩේ නිසා විග්‍රහ කරන ඇතු විචාර කළ දිරිතුන සරුවත්ඥාන්සේ ඉස්සල්ලාම මේ ඥාතින්ගේ මානෙ බෙදීම සඳහා ඉද්ධප්‍රත්‍යය පාණ සිද්ධ වුණා කියලා. ඒ තරමටම බාර ගන්න කැමති නෑ මේ ගස්කල් නඩපු එක මේ අලු ගසලාම දැන් මොන බුදු වෙලාවේ. මේ අපිත් එක්ක හිටු මිනිස්සුන් කවදාකවත් බුදු වෙන්න විදියක් නෑ කියලා. ඒ යේසුස් වහන්සේගේ කියමන් වල තියෙන්නේ සාන්තුවරේ කවදාකවත්ම ගමේදී බබලන්නේ නෑ කියලා. පිට ගමකට ගියාට පස්සේ තමයි සැලකිල්ල හම්බෙන්නේ. මොකද හේතුව අපේ මිනිස්සු ලේසියෙන් පිළිගන්න ලෑස්ති නෑ ආකල්ප වෙනස. ඒ නිසා මේ මිනිස්සුන්ට වෙන ක්‍රමයක් නෑ. ඒගොල්ලෝ දන්නේ එකම ආකල්පයයි රාග රක්ත ආකල්ප, ද්වේෂයෙන් පීඩිත ආකල්ප, මෝහයෙන් බැඳිච්ච ආකල්ප කියන හේතු එකට කඹර කඹර ඉන්න එකයි කරන්නේ. මොකටද ඒගොල්ලන්ට ගිය කෙනා බුද්ධංග ධර්ම වඩලා උපේක්ෂා ධර්ම ඇති කෙනාට මේකේ තුල තමයි හැදී වැඩි ආපු හැටි මේ මිනිස්සු මේ ආකාරයේ හැසිරෙන්නේ ඇයි කියනවත් හොඳට තේරෙනවා. මේ බුද්ධංග වශයෙන් උපේක්ෂා වෙච්ච එකන දන්න මේවා සේරම ප්‍රඥප්ති විතරයි. මේ සේරම සංඥා විතරයි ප්‍රകൃතිය කියලා දෙයක් තියෙනවා. ඒ නිසා ඒ ගිය කෙනාට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රඥප්ති ශක්තිය සහ පරමාර්ථ ශක්තිය. සත්‍යෝතර සාමාන්‍ය ලෝකේ ඉන්න කාදීම එකයි ප්‍රඥප්ති පමණයි. ඒ නිසා ගිය කෙනාට පුළුවන් දෙකටම හැඩගැහෙන්නේ මේ පැත්තට අන්න දෙකක් නැහැ. ඒක නිසා නැවතාවට බස් ප්‍රඥප්ති ලෝකේ සාමීජි පරිපන්නව අපන්නකව අරණ ප්‍රතිපදාවෙන් ගතකරන තුමාකාර ඥාන ශක්තිය අවශ්‍යයි. අන්න ඒක තමයි මේ උපේක්ෂාවේ තියෙන උත්කෘෂ්ඨම හරිය. ඒකට කියනවා අධිගම අප්පච්චතාවය කියලා. මොන තරම් උත්කෘෂ්ඨ ධර්මයක් තමන් තුළ සාක්ෂාත් කරලා තිබුණා කවදාකවත් අර සාමාන්‍ය කෙනාට ඒක ඇඟෙන්ද වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඇඟෙන්ද කියලා කියන්නේ අන්ධහර පාණ්ඩ. කියා පාණ්ඩ වැඩ කරන්නේ. හැබැයි කවදාකවත් ඒ තමන් එක ගැටෙන පුද්ගලයා සුමුදට යොමු කිරීමත් යොමු කරනවා කියන්නේ පරමාර්ථය අමතක කරන්නේ නැහැ. අන්න ඔය සඳහා ඇති උපේක්ෂාව තමයි මේ උපේක්ෂාවේ තියෙන උසස්ම කොටස. රහඳර ගියවකට එක යන්න හදාගන්න එක බොහොම අමාරුයි. අපි හිතන්නේ නමුත් ඉතාම අවශ්‍ය දේ තමයි ඒ සාක්ෂාත් කරලා නැවත තමන් හිටපු පරිසරයට ඇවිල්ලා මේ ඒ ඥාතියින් එකකට වැඩ කරන එක. අන්තික ලෝකත්ත්වචර්යාව. ලෝකයක් එක්ක නැවත කටයුතු කරන එක. මේ සර්වඥාන්සේගේ අවුරුදු 45 පන්සාලිස් වසරේ නියම බලනකොට පුදුමාකාර ආශ්චර්යවත් සිද්ධි සිද්ධ වෙලා සම්පූර්ණ නික්ලේශී මනසක් සහිතව කිසිම කෙලෙස් දුරු කිරීමේ පරමාර්ථයක්වත් නැති පුද්ගලෝ රාශියක් එක කටයුතු කරලා ඒ ගැටුම තුලින් යැත්තන්ට හැකි සංඥාවක් ඇති කරලා දීලා තිනු උඹලට ඔක්කොටම මං වගේ වෙන්න පුළුවන්. හැබැයි උඹලට ගහන එකක් මට තේරෙනවා. හැබැයි මං කවදාකවත් ඒක පිළිබඳව වෛරයක්වත් තරහක්වත් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මා සාධාරණ ප්‍රකාශයක් පිළිගැනීමට පේන තියෙන හැබැයි සඳහන් කරනවා මම කවදාකවත් ලෝකෙක ගැටෙන්නේ නැහැ වුණත් ලෝකෙ මගෙත් එක්ක ගැටීම කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. හරීම ලෝක සාකල්ප සංකල්ප තුල තාමත් අමාරු දෙයක්. පුස්තක්ඥයයි කියලා කියන්නේ ඒ පුද්ගලයාට රහතන් වහන්සේ වුණත් කෙලෙස් දකින්න පුළුවන්. මොකද යා දකින්නේ කෙලෙස් සහිත කණ්ණාඩි කුට්ටමින්. ඒ රහතන් වහන්සේ කියලා නෑ නෑ මයිලන් කෙලෙස් නෑ කියන ගත්තොත් එතන අවුල තියෙයි. ඉතින් කවදාකවත් රහතන් වහන්සේ කියලා තියෙන අපුරෙක් හදා කියන්නේ ඒව ඉස්සර කරගන්න යන්නේ පුස්තක්ඥයෝ කියන දේවල් වලට උත්තර බඳින්නේ යන්නේ. කවදාකවත් වාදයට පෙළඹෙන්නේ නැහැ. අන්න එතනක් තියෙන උපේක්ෂාවක් ඒක පේන්නම බය අඩුකමක් විදියට. ඒක පේන්නම නෝන්ජල්කමක් විදියට. ඒක පේන්නම මෝඩකමක් විදියට. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ උපේක්ෂාව හොඳට දියුණු කරන්න යනකොට අර ඉස්සෙල්ල බලාපොරොත්තු වෙච්ච සුද්ධ පවිත්‍ර පිවිතුරු නිරාකූල ගති වෙනුවට ඒ ආකූල මිනිසුන් සහිතව නිරාකූල වූ තමන් ආකූල කෙනෙක් වගේ හැසිරෙන්නේ කොහොමද කියන එකට හොඳට හිත යොදලා තියෙනවා. ඒක උපමාවක් පෙන්වනවා ශරුවචන් වහන්සේගේ දේවල් ආශ්‍රය වෙනදී ආචාර්යවරු තමන් දෙමව්පිය වුණාට පස්සේ ඒ දූ දරුවෝ තමන්ගේ කෙලි සෙල්ලම් කරන වයසේදී සෙල්ලම් බත් වෙනකොට සෙල්ලම් ගෙවල් හදනකොට අම්මලා තාත්තලා ඒ සෙල්ලම් ගෙවල් වලට ඇවිල්ලා බබාලගේ භාෂාවෙන් කතා කරලා බබාලා නලවන ක්‍රමයි. ඒ අම්මලා තාත්තලා ගිහින් ඉවරලා ඔය බඩ කරන්න එපා බබාලා මොනවාතු වැලිය වලට බත් කියන්නේ මොනවාතු පොල් කටු වලට වළං කියන්නේ කියලා කිව්වොත් අර පුන්දර සමා ළමා ලෝකේ හේරම කඩාන වැටේ. ඒකට ගිහින් ඉවරලා නෑ නෑ ඒක ඉදිරියට තමනුත් වාඩි වෙලා බබාලගේ සෙල්ලමේ හැදිර බබාලා නලවන්න නම් ඒ බබාලා කතා කරන භාෂාවෙන් කතා කරන නිසා සාරවත්ඥාසිකේ මුළු ත්‍රිපිටකයේම බබාලා භාෂාවක් කියලා සමහරු කියනවා. මුළු ත්‍රිපිටකෙම තියෙන නිදර්ශන වගේක් විතරක්. සත්‍ය එකපැතනකවත් නැහැ. ඒක සාක්ෂාත් කළ යුත්තක්. ඒ නිසා මේ ත්‍රිපිටකයට ගරුණු කරන්න නෙවෙයි මේ කතා කරන්නේ. මේ සාරවත්ඥාන්සේ දන්න භාෂාවකින් දන්න ව්‍යවහාර ක්‍රමයකට ඒ නොතේරෙන එනත අනාලම්බිත වූ වචනිතාන් ගන්න බැරි නිවන හංගලා කියලා දීලා තියෙනවා. ඒක කවදාකවත් ඒ නිසා ඔය ව්‍යාකරණ සුද්ධ කරන්නේ නැත්තඳ එහෙම නැත්තම් ඔය භාෂා විචාර දෙන්න කවදාකවත් අහුවේ. ඒක ඇත්තටම උපේක්ෂා කියන එකේ ඒ අර ආපහු එන ගමනේ රොකට් එක ආපහු එන ගමනේදී හැසිරෙන හැසිරීම වගේ එක දන්නේ නැතුව පොත් කියුවට
තර්ක කරාට ගුරුතුමාගේ සත්‍ය තිබුණාද පුතේ තිබුණාද කවදාකවත් ඒක හැන්ද හොද්ද හැදි ගියාට හැන්දට රස දැනෙන්නේ නැතුව වගේ කවදාකවත් වැටෙන්නේ නමුත් එහෙම පොත් නොදැන ගත්තත් ව්‍යාකරණ නොදැන ගත්තත් මේ අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපදාව එහෙම නැත්තම් කියන මේ අරණ ප්‍රතිපදාව හොඳට දන්න කෙනාට ඒ බුදුහාඳුරේ හම්බුනේ නැතුණාට ධර්මීය කටපාඩම් නොකරුවාට සංවේදනයක් වෙනවා නැත්ත ගිහිල්ලා ආපු කෙනෙක් කතා කරන භාෂාවෙන් තේරෙන හැසිරීමෙන් තේරෙන දෙකින් පේන ඒ නිසා මුලින්ම ප්‍රශ්න නැවතත්මත් වෙන ධර්මයේ හැදෑරීම සඳහා මේ සම්‍යක් දෘෂ්ටිය එහෙම නැත්නම් මේ උපේක්ෂාව මූලික සුදුසුකමක් වශයෙන් තිබිය යුතුද නැත්නම් ධර්මයේ හදාගෙන වැඩ කරගෙන යනකොට මේ සම්‍යක් දෘෂ්ටිය හෝ නැත්නම් මේකේ උපේක්ෂාව ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන එකක්ද කියලා මේක 50% උත්තර ප්‍රශ්නයක් සමහරවිට අන්‍යාගමික වෙ ඉඳලා කියන පොතපත් දැනුමක් මොනක්වත් නැතුව මේ සර්වඥංශයේ දකින්න පොතම තේන්න මොනවාංශික විශේෂයක් තියෙනවා පහ නිය කෙනා සම්පූර්ණ ගමන ඉවර කරගෙන වෙනාගේ ගමන වෙනස් අන්නේ තේරුම් අරගන්න අත්‍යන්ත කාරණේ වෙන තමන් කොච්චර දුර ගමන ගිහිල්ලාද කියලාද කියන එක තමයි. ඒකට පෙළඹිලා වටනේ තේම උදාහසක් අදහසක් නැති කෙනාට බුදුරජාන් වහන්සේට අවුරුදු 45ම ගත කරත් කිසිම ගුණ විශේෂයක් දක්ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද දකින්නේ මේ කාම ආසාවතුලින්.